දෙවිනීනිමට ආදරය කරන ඔයාලා දන්නවා මේ දිනවල අනුහස් ලිහිණිට මොන වගේද සලකන්නේ කියලා. දැන් අනුහස් නිතරම කියන කතාවක් තමයි ලිහිණි ඉතින් මගේ හොඳම යාළුවනේ කියලා. දැන් ඇයි අනුහස් නිතරම ওই කතාව කියන්නේ? ඒකටත් හේතුවක් තියෙනවා. මොකද දැන් අනුහස් ආක්ෂාට වචනයක් දීලා ඉවර නිසා. හැබැයි ඒකෙන් අනුහස්ට කොයිම වෙලාවකවත් කියන්න බෑ ලිහිණිට ආදරය කළේ නෑ කියලා. ඇත්තටම අපි එය අනුහස්ටත් වඩා හොඳට කියන්නේ කොහොමද? කාට හරි එහෙම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඔබටත් එහෙම හිතෙනවා නම් සීන ටීවී අපි කියන්නේ බොරුවක්ද කියලා බලන්න 628 කොටසට ගිහිල්ලා. එතකොට ඔබටම වැටහේවි. යහළු වෙන හැම කෙල්ලෙක් කොල්ලෙක්ම විවාහ වෙන්නේ නැහැ තමා. නමුත් අනුහස් ලිහිණිට ආදරය කළේ නැහැ කියන එක නම් හරිම වැරදි. ඒ වගේම හරිම බොරුවක්. අනුහස් පමණක් නොවේ ආදරය කරන කවුරුත් දැනගත යුතු දෙයක් තියෙනවා. තමන්ට ගැළපෙන කෙල්ල හෝ කොල්ලා ලැබෙන තුරු ආදරය කළාට කමක් නැහැ. නමුත් අනුහස් වගේ පස්සෙන් පහුවෙලා කියන්න හොඳ නැහැ මම ඔහුව ආශ්‍රය කළේ යහළුකමට කියා. මොකද නැත්නම් ලිහිණිට වගේ විඳවන්න වෙනවා ඔයා ආදරය කරපු කෙනාටත්. මෙතනදී නම් ලිහිණිට උනේ හරිම අසාධාරණය. මොකද ලිහිණි අනුහස්ව විවාහ කරගත්තා නම් තමා ලිහිණිට හයියක් වෙන්නේ. මොකද ලිහිණි කියන්නේ අහිංසක වගේම ගමේ හැදුණු දුප්පත් කෙල්ලක් නිසා. අනුහස් ආක්ෂාගේ බාහිර දේවල් නිසා ආක්ෂාට කැමති වුණා කියලා තමා බොහෝ දෙනාගේ විශ්වාසය. සිහින ටීවී වන අපි ඉන්නෙත් ඒ මතේම තමා. අනුහස්ට ලිහිණිගේ වටිනාකම දැනෙන්න නම් ආක්ෂාව විවාහ කරගන්නම වෙනවා. එහෙමත් නැත්නම් කාලයක් ඇසුරු කරන්න වෙනවා. අන්න එදාට අනුහස්ට අනුහස් කරපු රඟපෑමටත් එක්ක වන්දි ගෙවන්න වෙනවා. එහෙමනම් අලුත්ම කොටසත් සමග නැවත හමු වෙනතුරු අදත් සිහින ටීවී සමග එකතු වුණු ඔයාලා හැමෝටම සුබ දවසක්.